සීතල ඊතල ජාතික ගුවන් විදුලි ජනතා මෙහෙවර අයිබෝන් සුබදසන කැමදනාටම සුබදවසක් ඔබ අපවහගෙන ඉන්න සියලු මිතුරු කලට අදත් සීතල ඊතල අපි ආරම්භ කරන සෝදානම් දවස ගානම අපිට දැවෙන අපිට දැනෙන ජනතාවට දැනෙන මාතෘකාවන් පෙළ ගැහෙනු. ඉතින් මේ මාතෘකා එක්ක අපිට කොයිතරම් දුරකට යන්න පුළුවන්ද? රටේ ජනතාව වෙනුවෙන් හඬක් නගන්න පුළුවන් තැනකට මේ අයහපත් දේ යහපත් කරන්න පුළුවන් තැනකට ගමන් කරන එක තමයි අපේ අරමුණ. දැන් සාමාන්‍ය ජීවිතයේ ගොඩක් දුරට බලාගෙන ගියාම අපි මේ එදිනදා ජීවිතයේ ගත කරනකොට ඕනතරම් අවශ්‍යතාවන් මතුවෙනවා. අපට තිබෙන මිල මුදල් පිළිබඳව සීමාවක් තිබෙනවා. නමුත් අවශ්‍යතාවන් වල අසීමිත භාවයක් තිබෙනවා. නමුත් අපිට අවශ්‍ය පරිදි සැපයුම් ලබා ගන්න පුළුවන් තැන් විවිධ පාර්ශ්වවලට විවිධ මාතෘකාවලට ගියාම කොයිතරම් තියෙනවද? එහෙම නැත්නම් බෙඩක් දුකක් හැදෙන්න කොයිතරම් අඩු වෙලාවක්ද යන්නේ? අපි ආහාරයට ගන්න කෑම වලින්, අපි කරන ක්‍රියාවලීන් වලින්, නැත්නම් කාලගුණ පරයසන් වලින්, ඒත් එක්කම මේ දෝවිලි සහ නිතරන්තරෙන් පාර දොටේ ගමන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමතැනදීම රෝගයක් හැදෙන්න යන්න ටික වෙලාවයි, කෙටි වෙලාවයි. නමුත් රෝගයක් සුව කරගන්න සෑහෙන වෙලාවක් අපිට බලාගෙන ඉන්න වෙනවා. දැන් ලෙඩක් දුවක් හැදුනම මේ වෛද්‍යවරු කියන්නේ දෙවිවරු. අපිට ඕනතරම් ඒ පිළිබඳව සාධක තිබෙනවා. ඇත්තටම අපිට අසනීපයක් වුණා, අපි වෛද්‍යවරයෙක් ගාවට යනවා. වෛද්‍යවරුන්ගේ නිර්දේශයක් තිබෙනවා. නිර්දේශයන් අනුව හරියට වැඩ කළොත් ඉක්මනට සුව ලබන්න පුළුවන්. හැබැයි දැන් වර්තමානයේ වෙන විට අපිට කනින් කොනින් නිතර ඇහෙන ප්‍රසිද්ධියෙන් කතා කරන දැන් ඉතාමත් ඉහළ මට්ටමට ඇවිල්ලා තිබෙන විවිධ පීඩාකාරී ඒත් එක්කම වංචනික ලෙස මුදල් උපයන මිනිස්සු මේ හැම තැනක්ම බදු අරන් තිබෙනවා. දැන් අපිට නිතර හමුවන අය කියන දෙයක් තමයි මේ රෝගයක් වෙලා බෙහෙත්යක් ගන්න ගියාම ෆාමසියකට ෆාමසියෙන් ලබා දෙන බෙහෙත් ටික බොන්න ඇතැම් වෙලාවට දෙවරක් තුන්වරක් හිතන්න වෙනවා. එහෙම නැත්නම් මේ තවත් තැනකට ගිහින් චෙක් කර ගන්න වෙනවා. මේක හරි හනියමෙත බෙහෙතද? හරිම බෙහෙත් මේ බොන්නේ කියලා මේ එහෙම බොහෝ තැන්වල වාර්තාන පහුගිය දවස්වල ඒ සම්බන්ධව ජීවිත පවා අහිමි වුණ අවස්ථාවන් වාර්තා වුණා. ඒවට විවිධ පරීක්ෂණ නිරීක්ෂණ තවමත් පැවත් වෙනවා. ඒ නිසා මතවාදන් ගොඩක් රටේ තිබෙනවා. ඇත්තටම අපි ගන්න බෙහෙත් ටික ගන්න ෆාමසියේ බෙහෙත් ටික ලබා දෙන ඉන්න පාර්ශ්වයන් සේවක සේවිකාවන් ඇත්තටම මේ වෘත්තිමය නිපුණතාවයකින් හැබි අයද අයමද? අපි කියන්නේ මේ 100%ක් ලංකාවේ ෆාමසි වල ඉන්න අය එහෙම දක්ෂතාවයක් නැති අදාළ විෂය පිළිබඳව දැනුමක් නැත්තේ කියලා එහෙම නෙවෙයි. නමුත් සේවය වැඩි වුණාම දැන් අපි දන්න ගොඩක් තැන්වල මේ ෆාමසියකට එන මේ අපේ සාමාන්‍ය ජනතාව වැඩි වෙච්ච ගමන් ගැනුම් කරන් වැඩි වුණාම මේක කරගන්න බෑ. දැන් අපි දැක්ක හැම තැනකම මේ ගර්භණී මාතාවක් තමයි ෆාමසි බෙහෙත් දෙන්නේ. ටිකක් විස්තර කරන්න බැලුවම ඇය ඇත්තටම මේ ෆාමසියට අදාළ කෙනෙක් නෙවෙයි. ෆාමසිය කරන එක්කෙනාගේ නෑනා තමයි ඇය සහායට තමයි ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් ඉමසලා බැලුවෝ මේ බෙහෙත් ටික දෙන්න ඉන්නෝ හැමෝම බෙහෙත් ගැන දන්නවද කියලා නෑ. මම කියා දෙනවනේ, අනිත් පැත්තේ ඉන්න ප්‍රධානිය කියා දෙනවා. ඉතින් මෙහෙම තත්ත්වයන් තියෙනවා. එනිසා මේක කොළඹ නගරේ දැවැන්තම තිබෙනවා. විවිධ පළාත් වලින් රැකියා සොයාගෙන කොළඹට එන අයට රැකියාවක් දෙන්න තැනක් නැතුනම සහායකින් විදිහට අරගෙන අවසානයේ මිනිසුන්ගේ ජීවිතය තීරණය කරන බෙහෙත් පෙත්ත දෙන තැනට ඔවුන් යොදව ගන්නවා. මේ ගැන අපේ රටේ ජනතාවගේ මතය, ඔබේ අදහස මොකක්ද කියලා අපි අද හොයන්නේ. ඇත්තම සාමාන්‍ය ජනතාව දකින්නේ කොහොමද? ඔබට නිතර මුණ ගැහෙන ඔබ බෙහෙත් ගන්න ෆාමසිය ගැන ඔබට විශ්වාසයක් තියෙනවද? නැත්නම් විශ්වාසයක් නැති තැනකට ඔබ දිගින් දිගට යනවද? ඒ සම්බන්ධව ඔබ විපරම් කරලා බලලා තියෙනවද? හොයලා තියෙනවද? හිතලා තියෙනවද? ඒ ගැන අපිට කියන්න 0112 69192 අපිට කතා කරන්න. ඒ බලාපොරොත්තු වෙනවා මේ ඔබ කියන ස්ථානයන් දැන් පිළිබඳව නම්ගම් අපට ආයතන වල කියන්න එපා. ඒක මාධ්‍යයක් විදිහට එතරම් සතුටු නැති නිසා ස්ථානයන් ගැන අපිට කිව්වොත් අපට ඒ සම්බන්ධව ගන්න පුළුවන් පියවර ගන්න බලධාරීන් පවා එතනට යොමු කරන්න පුළුවන්. අපි බලධාරීන්ටත් ඊයේ මේ ගැන කිව්වා. ඔවුන් කිව්වෙත් අපිට පුළුවන් තරම් ජනතාවගෙන් සම්බන්ධව අදහස් හොයලා දෙන්න, අපි වැටලීම් කරන්න බලාගෙන ඉන්නවා කියලා. 0112 69192 අපේ දුරකථනය. ඔබට පුළුවන් අපිට කතා කරන්න සීතල ඊ තල වෙතට. ලංකාවේ කොයිතරම් දුරකට මේ බෙහෙත් ගන්න ෆාමසිස් ස්ථාපිත වෙලා තියෙනවද කියලා බැලුවොත් එහෙම ඖෂධහල් තාමත්ම සීග්‍රෙන් පැතිරලා තිබෙනවා. ඇත්තටම දැන් ලංකාවේ සෑම නගරයකම සෑම ගම්මානයකම මේ ස්ථානයන් බිහි වෙන්න හේතුව තමයි මේ අපේ ඕනතරම් මිනිස්සුන්ට අවශ්‍යතාවයන් තියෙනවනේ. අපි හැමෝම ලෙඩ වෙනවා, අසනීප වෙනවා, බෙහෙත්යක් ගන්න ඕනේ.
පේන්ති අත්තර පස්සේ ඒ බෙහෙත් පිළිබඳව තිබෙන්න්න වූ ඉශ්වාසේ නැත්තම් බෙහෙත් එකක් බොන්න කලින් අපි කොයිතරම් හිතනවාද සමහරුන්ට වේත් ෂුවර්ණය ගිල තවරක් චෙක් කරල බලවා. එනිසා එහෙම තැන් ලංකාවේ තියෙන්න්න පුළුවන්ද? අයිබෝන් සමුදස්සනක් කොමට ඔබ කවුද කහන්ද? මම මනෝද ගමගේ කිලියන්දලින් කතා කරන්නේ. ඔව් කියන්න. මේ වගේ ෆාමසිස් ගැන ඕන තරම් විස්තර දෙන්න පුළුවන්. මම ගොඩාක් දුරට හැම ෆාමසිකටම ගිහාම ඉස්සල්ලාම හොයලා බලන දෙයක් තමයි ඇත්තටම සුදුසුකම් තියෙන පුද්ගලයෝද අපිට බෙහෙත් නිකුත් කරන්න කියලා. අර උදාහරණ සිය ගණන් දෙන්න පුළුවන්. වයස ඡායයට බෙහෙත් ගන්න ගිහිල්ලා වෙච්ච අමාරුකම්, කුඩා දරුවන්ට බෙහෙත් ගන්න ගිහිල්ලා වෙච්ච අමාරුකම්, මේවා කුඩා ෆාමසි වල නෙමෙයි පිළියන්දල නගරයේ තියෙන විශාලම සුපිරි වෙළඳ සල් වල තියෙන ෆාමසි දෙකක් මම ඒ ආයතන වල ඉහළම නිලධාරීන්ට කම්ප්ලේන් කරලා ඒ ගැන කටයුතු කරලා තියෙනවා. දැන් නම් මං යන්නේ අයවෙන් බෙහෙත් ගන්න. ඒ වගේම ලංකාවේ තියෙන පුද්ගලික විශාල රෝහල්, ප්‍රධාන විශාල රෝහල් වල වෙච්ච සිද්ධි ඕන කරන් තියෙනවා. ඉතාමත්ම ප්‍රසිද්ධ විශාල පුද්ගල රෝහලක ෆාමසිකින් මම දවසක් බෙහෙත් ගන්න ගිහිල්ලා මගේ තාත්තට, එතකොට වයස අවුරුදු 75ක් විතර වෙන පුද්ගලෙයි, බෙහෙත වරද්දලා දුන්නාම බෙහෙත වරද්දනවා කියන්නේ ඉන්හේල එකක් වෙනුවට පෙටි ලබා දෙනවා. ඒ වගේ වැඩදී. එතකොට එහෙම ලබා දුන්නාම විපරම් කරලා බැලුවාම ෆාමසිස්ලා 15ක් ඉන්න තැන එක්කෙනයි ක්වොලිෆයිඩ් ෆාමසිස් කෙනෙක්, අනිත් අය ඔක්කොම ට්‍රේනීස්ලා. එහෙම තමයි ලංකාවේ සුපිරි පුද්ගලික රෝහල් වල ෆාමසි ක්‍රියාත්මක වෙන්නේ. ඒක කිව්වහම ඒක මම ඒ ෆාම ඒ රෝහලේ ජේෂ්ඨ සාමාන්‍ය අධිකාරතුමාටම සම්ප්‍රේන් කළා. එතකොට ඒගොල්ලන්ගේ සීනියර් නිලධාරීන් එතනට ඇවිල්ලා මාත් එක්ක කතා කළා. ඒක මම අමාත්‍යංශයට ඉදිරිපත් කළා. එහෙම කළාම හැමෝ කිසිම කෙනෙකුට කිසිම ගාණක්වත් නැහැ. එහෙම තමයි හැමතැනම වෙන්නේ කියලා එක තමයි ලැබෙන උත්තරේ. මම දන්නේ අපි පාරිභෝගිකයින් රටේ ජනතාව හැටියට මීට වඩා පහටද යන්න පුළුවන් කියලා. හොඳයි, බොහොම ස්තුතියි අපිට තේරෙන ඔබ කියන කාරණාව. දැන් අපේ නිෂ්පාදක කණ්ඩායම ඔබේ දුරකථනයේ ඔය කියන පණිවිඩයත් ගන්න අපිට පුළුවන්. ඇත්තට ඔබ මේ ගෝණින් අපිට නොකියුවත් මේ ස්ථාන මොනවද කියලා ඒ ස්ථානන් ගැන හරි අවබෝධයක් අපිට ලබා දෙන්න අපි මේ සම්බන්ධව ගන්න පුළුවන් පියවරක් තියෙනවා පැහැදිලිවම. ඒ සම්බන්ධ පියවරට යොමු කරන්න අපි සීතල ඉතල කණ්ඩායම අපි අනිවාර්යෙන් මේ ගැන කටයුතු කරනවාමයි. එනිසා දැන් අපේ රටේ පාරිභෝගිකයෝ නැත්තම් ගැනුම්කරුවෝ දැන් අපි හැමෝම බෙහෙත් ටිකක් ගන්න ගියාම අපිට බෙහෙත් ගැන තියෙන දැනුම ඉතා අඩුවනේ, බොහෝ දෙනෙක්ට ඉතා අඩුයි. මොකද එහෙම සෞඛ්‍ය පිළිබඳව ඉතාමත්ම ගැඹුරෙන් ඖෂධ පිළිබඳව හදාරපු අය නෙවෙයි බෙහෙත් ගන්න යන්නේ. නමුත් මෙහෙම තත්ත්වයක් නැති වෙන්න පුළුවන්ද? රටක බෙහෙත් පෙත්තක් හරියට වරද්දලා දුන්නොත් ජීවිතයක් විනාශ වෙන්න පුළුවන්. ඒ ජීවිතයක් විනාශ වුණොත් ඒ පවුලම සමස්ත පවුලක ස්ථාවරත්වය නැත්තම් ආර්ථික මට්ටම ඒ සියල්ල බිඳියන්න පුළුවන්. එතනින් එහාට වෙන ප්‍රශ්න අනන්තයි. ඒවට මූණ දෙන සාමාන්‍ය මිනිස්සු. එනිසා රැකියාවක් උදසාම ෆාමසියකට කෙනෙක්ව බදා ගන්නවට වඩා ඒ පිළිබඳව විද්වත්ව ඉතාමත්ම වෘත්තීය මට්ටමට හොරු කරලා උන් ලබා ගන්නව නම්, ඔවුන්ගේ සේවය ගන්නව නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියන තැන තමයි බොහෝ දෙනෙක් අපිට කියන්නේ. දැන් ඉතාමත්ම ඉහළ ඉල්ලුම් තිබෙන ෆාමසි වල සෑහෙන පිරිසක් වෙන තැන්වලදී පවුලේ කට්ටිය ඔක්කොම බෙහෙත් දෙන්න ඇවිල්ලා ඉන්නවා. අපිට එහෙම තැන් ඕන තරම් මුණ ගැහලා තිබෙනවා. අපි සම්බන්ධව බලධාරීන්ට ඊයේ වාර්තා කරලා දුන්නා. දැන් එහෙම ස්ථානයන් පිළිබඳව වැටලීම් කරන්න, ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න, ඔවුන්ට තිබෙන සහතික පිළිබඳව පරීක්ෂණයක් කරන්න, වැටලීමක් කරන්න නම් නිවැරදිම තොරතුරක් ඔබ ලබා දෙන්නට ඕනේ. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව්, කවුද කතා කරන්නේ, කොහෙන්ද? මේ කතා කරන්නේ දේවල් පියසෙද කියලා කෙනෙක්. මේ හලෝ. ඔව් කියන්න, අපි අහන් ඉන්නේ. මේ දකුණු කොළඹ ස්පිටාලයේ ඇස්ට්‍රෝ රාන්සේ මේ තොයනවා බොහොම බෙහෙත් ගැනීමට. නමුත් එතන මේ ඇස් කාච දානකොට කාච මැනීම සඳහා පරිගණක යන්ත්‍රයක් නැති නිසා ඒ ගුණලන්ට ආපහු එන්න වෙලා තියෙනවා. දැන් බොහොම කාලයක් ටික හැම කිටම ඕකයි කියන්නේ. ඒක නිසා මේ ගැන සූසු වැඩි පෙළ කියලා දෙනවා නම් හොඳයි කියලයි මම කියන්නේ. හොඳයි, බොහොම ස්තුතියි. ඉතාමත්ම වයවෘද්ධ කෙනෙක් මේ කතා කරන්නේ. අපි ඔබ කියන මේ කරුණ පිළිබඳව බලධාරීන්ට දැනුම් දෙන්න අපි සටහන් කරගත්තා. දැන් ඇත්තටම මේ සෞඛ්‍ය කියන්නේ අපිට හරි වටිනවා. අපි හැමෝටම ජීවිතයේ සෞඛ්‍ය සම්පන්න වෙන්න අසනීපයක් වුණා බෙහෙත් ටිකක් ගන්න යන්න වෙන්නේ ස්පිරිතාලයකට, රෝහලකට.
එතන පහසුකම් නැත්නම් නැතම් ස්පිරිතාලට ගියාම බෙහෙත් කියලා දෙන්නේ ෆාමසියට නම් යන ෆාමසිය පිළිබඳ විශ්වාසකුත් නැත්නම් එතන ඉතා විශාල ප්‍රශ්නයක් ගැට ගැහෙනවා ගොනු වෙනවා. ඉතින් මේ දේවල් පාලනය කරන්නට අවශ්‍ය කාලයක් මේ උදා වෙලා තිබෙනවා. මොකද හේතුව දැන් දීර්ඝ වශයෙන් මේ ගැන කතා කරලා තිබෙනවා, මේ ගැන වාර්තා වෙනවා, මාධ්‍යත් වාර්තා කරනවා. නමුත් ප්‍රජාවේ සම්බන්ධව නගන චෝදනාවන් සමහරු මේ වරදීමක් වුණත් ඒ බෙහෙත් එක අරන් ගිහින් ලයින් කළා වෙන බෙහෙත්යක් ගන්නවා. නමුත් ඒ ගැන යලිපරම් ක්‍රීමකටවත් යන්නේ නැති අවස්ථාවන් උනතරම් මුණ ගැහෙනවා. සමහරු කියන අපිට වැරදුනා නම් මේ ගැන කියා දෙන්න, අපි ඊට පස්සේ ගැන වැරදි කරන්න බලන්නම්. ඒකේ යථාර්ථයක් තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ට වැරදුනාම යලි ඒ තැනට වරදින් නැති වෙන්න හදා ගන්න එකට උත්සාහ ගැනීමත් හිතා හොඳ දෙයක්. නමුත් අපේ රටේ ගණම්කරුවෝ සාමාන්‍ය පාරිභෝගිකයෝ මීට වඩා දැනුවත් වුණොත් මේ තත්ත්වයන් පාලනය කරගන්න හැකියාවක් ලැබෙනවාමයි. 0112 69192 ඔබේ අදහස් වලට අපි වෘත්ත කරලා තිබෙනවා. උදේ 8:25 දැන් විරාමයක් දෙන්න. විරාමෙන් පස්සේ අපි යලිය ඔබ හමු වෙනවා. වානේ කම්බි ශක්තිමත් ගොඩනැගිලි සඳහා අති නවීන තාක්ෂණින් නිපදවන ශක්ති TMT RB 500 වානේ කම්බි SLS තත්ත්ව සාතික සහිතව අපේම රටේ නිෂ්පාදනයක්. ශක්ති වානේ කම්බි දැන් සාධාරණ මිලකට දිවයින පුරා වැඩි සවිබලයක් වැඩි ආරක්ෂාවක්. ශක්ති වානේ කම්බි. ලග්නයේ සහ වාසනාව එක් කරන ලග්න වාසනා රුපියල් 120කින් ආරම්භන ජයමල්ල සමගින් ඉරිදා අඟහරුවාදා සහ සිකුරාදාට ලග්න වාසනා සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්. සමාජවාදී ගායකයාගේ අරගලය මොනර මාළු උඩහල්ලේ නොවෙද තිරෙන්නේ අපට මාළු අල කොළඳු අතත් කුඩම් මහ පොළොවේ දුක කැයූ මිනිසා විශාරද ගුණදාස කපුගේ යලි කියවන හැන්දෑව විදුලි මිනි පහන් දෙවි ඔලන්ද ගීසිනාරලි නිලංකාර අඳුරේ සිරවි සඳ සාදේ රත්නශ්‍රී විජේසිංහ නාලක අංජන කුමාර මිත්‍ර කපුගේ ජානක වික්‍රමසිංහ ජගත් වික්‍රමසිංහ සන්ධ්‍යා බුලත්සිංහල කසුම් කල්හාර සමග කපුගේ මිත්‍ර සමාජය අගෝස්තු 26 වෙනිදා සිකුරාදා සවස 4ට ගුවන්විදුලියේ ස්ටුඩියෝ 6 හිදී ඔබේ අසුන සූදානම් කර ඇත. සිය සතහන් මෙකිනු මැත තව මා ආදි වූ ගමනේ මගේම පියවර මත පිය නගමින් ඔබ එනු දුටුවේ මේ මාළු බඳිමින් සිය සතහන් මෙකි සිටි FM ජාතික ගුවන් විදුලියේ ජනතා මෙහෙවර.
ඔදයාටයි විනාඩි 30යි දැන් ලව් මේ අමතුම කාගෙන්ද අයබෝන් අයබෝන් පුතා මේ මම කියපේ කොහටද මේ ඔව් දැන් අපි මෙහෙමයි දැන් අපිට ඔබේ නම ගම කියලා යලිත් කාරණාව කියන්න මේ පුතා මගේ නම අයිරින් ගුණසේකර මේ මේ මාසේ 9 වෙනිද මට ක්ලිනික් එක තිබුණේ හොමගම රෝහලේ ඒ මට නියම කරා ડોක්ටර් කොලෙස්ටරෝල් පෙත්තේ ප්‍රෙෂර් පෙත්තයි මම ගෙදර ඇවිල්ලා බලනකොට තියෙන්නේ ප්‍රෙෂර් පෙත්ත දෙක තමයි දෙකම දීලා තියෙන්නේ ප්‍රෙෂර් පෙත්ත මට මේ ප්‍රෙෂර් පෙත්ත නැහැ කොලෙස්ටරෝල් පෙත්ත දීලා තියෙන්නේ ඉතින් මම බිව්වා නම් දැන් පුතා මං අමාරු වෙන්නේ දෙකම බොන්නම තියෙන්නේ කොලෙස්ටරෝල් පෙත්තනේ ඉතින් ඕන රජේ රෝහල් වල වෙන හැටි මේ සම්බන්ධය ඇලිත් ගිහිල්ලා මේ කතා කරලා බැලුව නැද්ද මම දැන් ගියේ නැහැ පුතා ගිහිල්ලා කාටද කියන්න ඕනේ මේත් ගත්තු ඔපීඩිය එකට තමයි කියන්න ඕනේ තියා දිනෙත් එක්කම කියලා මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා ඉවෙත් නැහැ හැමම තියාගෙන අනිත් දවසේ ක්ලිනික් එකට ගියාම ડોක්ටර් කිව්වා නම් හරි නේද පුතා ඔව් අනිවාර්යම කියන්න මම බෙහෙත් ගත්තේ අහවල් දවසේ මෙන්න මෙහෙමයි මගේ ඒ තුණ්ඩුවක් දීලා චිට් එකක් දීලා මම බෙහෙත් ගත්තේ මෙන්න මේ වෙලාවට විතර වගේ සාමාන්‍යයෙන් ඒක නිවැරදි කරන්න කියලා කියන්නේ මොකද ඔබ ඒක බිව්වොනම් ලොකු විනාශයක් වෙනවන නේද විනාශයක් කරනෝනේ පුතේ මම බැලු නිසා හරි ගියා ඒ වගේම ඒ බෙහෙත් දෙන නෝනගේ වැඩි ෆෝන් එකේ විතරයි ඉන්නේ බෙහෙත් දෙන්න උවම නැකුත් නෑ හරි පුදුම විදියට ෆෝන් එකේ කතා කර කර බෙහෙත් දෙන්න පුළුවන්ද පුතේ හොඳයි අපිට තේරෙන මොම සූදි දැන් මේ බලන්න මේ සාමාන්‍යයෙන් වයස්කත් අම්මා කෙනෙක් ගෙදර ඉඳලා මේ අපිට කතා කරන්න අපි වහගෙන ඉන්න ගම දැන් හෝමගම රෝහල කියන රජේ රෝහලක් රජේ රෝහලක බෙහෙත් නිකුත් කිරීමත් මේ විදියට බෙහෙත් මාරු කරලා දෙනවා නම් එන් පෞද්ගලික ආයතන ගැන කවර කතාද නමුත් එක් පුද්ගලෙක් දැර කියනවා වගේ බෙහෙත් දෙන කෙනා ඉන්නේ ෆෝන් එකේමයි ජංගම දුරකථනෙමයි අපි නෙවෙයි මේ කියන්නේ මේ බෙහෙත් ගත්තු අම්මගෙන තමයි කියන්නේ මේ සම්බන්ධව අපි මේ කතා කරලා බලමු රෝහලත් එක්කත් අගෝස්තු 9 වෙනිද බෙහෙත් අරන් තියෙන්නේ ඒ නිසා මේ වගේ තත්ත්වයන් සාමාන්‍ය මිනිස්සු බෙහෙත් ගන්න ආවට පස්සේ මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීම ජීවිතයකින් වන්දි ගෙවන්න සිදු වෙන කාරණාවක් මේක මේ අපේ ගෝඩම එකපාරයිනේ වරදුනේ හරි ගාපාර හරියට දෙන්නම් කියලා එහෙම කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සම්බන්ධව තියෙන මතය බලන්න මේ එකවරක් බෙහෙත් පෙති වැරදුනොත්, බෙහෙත් ටික වැරදුනොත් ජීවිතයකින් සමහරුන්ට ඇලර්ජික් වෙනවා. සමහරුන්ට ඒ නිසා ආසාදනයට ලක් වෙනවා. ආසාදනයෙන් තව තවත් වර්ධනය වෙලා වෙන රෝග වලට හැරෙනවා. ඒ නිසා බෙහෙත් ටික ලබා දෙන එක ඉතා නිරවුල් මනසකින් සිදු කළ යුතුයි කියන මතයත් මේ සම්බන්ධව මේ එන ප්‍රශ්නත් එක්ක ගොඩනැගෙනවාමයි. තත්ත්වයන් රටේ ඇති කරගන්න එම නැත්තම් මේ පවතින ක්‍රමවේදයට යන්න දුන්නොත් රැකියාවක් ඕන නිසා අපි සමහරව කියනවා මේ රැකියාවකට ගහන්න හොඳ නැහැ මේ රැකියාවක් නේ ඒගොල්ලෝ කරන්න කියලා. නමුත් රැකියාවන් කරන්න ඕන තැන් තියෙනවා. සුදුසු රැකියාවකට ඕන සුදුසු කෙනෙක් පත් කරන්න. ප්‍රියදුරු බලපත්‍රයක් නැති ධාවනය කරන්න බැරි කෙනෙක්ට වාහනයක් අතර දීලා පාරට දැම්මම පස්සේ පැත්තේ හොඳට ගමන් කරන වාහන සියල්ලම අනතුරට මුහුණ දෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ මේකේ වඩාත් යහපත් පැත්ත මිසක් රැකියාවක් සඳහා ෆාම සමාරු කියන රැකියාවක් දුන්නොත් ඉතින් මොකද වෙන්නේ ෆාමසියද කියලා. එහෙමත් සමාරු අපිට කිව්වා. මේ සම්බන්ධව පහුගිය දිනවල හොයද්දි. නමුත් ඒක උත්තරයක් නෙවෙයි කියන එක ඉතා පැහැදිලි. අයබෝන් ඔබට. අයබෝන්? අයබෝන් කවුද මේ? ආ මම මේ කතා කරන්නේ ගමගේ කියලා කෙනෙක් මේ හොරන. ඔව්. මට මේ දෙල්ලේ නායක ආබාධයක් හැදිලා ඉන්න මම ගියා මේ නියම කරපු විහිදක් ගන්න. මේ උසසලට සම්බන්ධ ස්ථානයක් ගැන මම මේ කියන්නේ මේ අන්තිමට බෙහෙත් එක අරගෙන ඇවිල්ලා ක්‍රීම් එක ගන්න මම අවසාන මොහොතේ පොඩ්ඩක් ආපහු චෙක් කරලා බලුවෙන් පස්සේ ඒකෙ දින්න මේ බර්ත් කන්ට්‍රෝල් වලට පාවිච්චි කරන ක්‍රීම් එකක් මම ගිහලේ ආපහු බෙහෙත් එක බාර දුන්නා මේ පත්‍රයට දාන්න හදලා මම ඒක කිව්වා පත්‍රයට දාන්න ඉස්සෙල්ලා වැඩි ඔයගොල්ලෝ බේරගන්න කියලා ඒක තමයි ඉතින් මේ රාජ්‍ය සුසල කියන එක සම්බන්ධයෙන් අපිට තියෙන අවබෝධයත් මේ නෝකයි කියන තියෙන්නේ බොහොම කනගාටුදායකයි බොහොම ස්තුතියි හොඳයි බොහොම ස්තුතියි අපි මේ සම්බන්ධව මේ එන අදහස් එක්ක අපිට කියන්න දෙයක් නැහැ ඇත්තටම නමුත් කවුරු කොතන වැරද්ද කළත් රටේ ජනතාව මේ පිළිබඳව කතා බහ කරනවා ජනතාව හරි ඉස්සරට අවබෝධයෙන් දැන් ඉන්නේ දැන් දැනුවත් වීම නැත්තම් ගෝලීය ආර්ථික ක්‍රමයත් එක්ක තොරතුරු ගලායෙම සංවේදන මාර්ගවල දියුණුව එනසා සෞඛ්‍ය ශේෂ්ත්‍රය පිළිබඳවත් ඉතාමත්ම
ලංකාවේ සෞඛ්‍ය ශිෂ්‍යතා ඉහළ මට්ටමක තිබෙන්නේ. ඒ කියන්නේ එක්තරකින් චෝදනාවක් ආවත් එක්තරක් දෙකක් තුනක් ආවත් වෙන්න ඕනේ කියලා අපි කියන්නේ. නමුත් ලංකාව ඉතා ඉහළ සෞඛ්‍ය සේවයක් තියෙනවා. වෛද්‍යවරු, හෙදකාර්ය මණ්ඩලය සහ රෝහල් ඉතාමත්ම ඉහළ සේවයක් අපේ රටේ කරනවා. ඒ ගැන කිසිම විවාදයක් අපිට නැහැ. නමුත් ඇතැම් තැන්වල අත්වරදීම්වත් වෙනවා නම් දැවන්ත ලෙස නැත්තම් ඔවුන්ගේ නොසැලකිල්ලෙන් අර ඉස්සලකුව මේ අර රෝහලේ බෙහෙත් දෙන්න ඉන්න කාන්තාව ඇය දුරකථනයම තමයි ඉන්නේ වැඩිපුර කියලා. රාජකාරි වේලාවකවත් බෙහෙත් ටික දෙන ලාවකවත් සංගමයෙන් මේ ටික දෙන්න බැරි නම් තමන් රැකියාව ගැන දෙවරක් හිතන්න කාලය ඇවිල්ලා කියලා අපිට කියන්න වෙන්නේ. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඔබ කවුද කොහෙන්ද? මම මේ සබරගමුවෙන් කතා කරන්නේ. මාළනී කතා කරන්නේ. ඔව් කියන්න. අද රටේ තියෙන හැම තැනම ෆාමසිවල එකම තත්ත්වෙ තියෙන්නේ. ෆාමසියෙන් බෙහෙත් ගන්න ගියාම වෙන බෙහෙතක් තමයි දෙන්නේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඒක බිව්වහම ඇඟ කසනවා, කුෂ්ඨ දානවා, ඒ වගේ. ඇයි ෆාමසී වලට මේ බලපත්‍ර නිකුත් කරන්නේ ඒව හරියාකාරව කෙරෙන්නේ නැතුවද කියලා බලලා හරි බලපත්‍රයක් එපැයි නිකුත් කරන්නේ? ඒක රටේ තියෙන ප්‍රශ්නයක් නේද? අනිවාර්යෙන්. හොඳයි, බොහොම ස්තුතියි. දැන් බලපත්‍රයක් තියෙනවා. බලපත්‍ර නිකුත් කිරීමක් සාමාන්‍යයෙන් සිදු නොකරනවා නෙවෙයි. බලපත්‍රය නිකුත් කරාට දැන් බලපත්‍රය දෙන ආයතනය හැම තප්පරයකම ෆාමසි අතර ඉන්නේ නැහනේ. එන සෑදෙන ෆාමසි කරන අයට පුළුවන් මේ කාරණාවට ඉතා හොඳින් තමන්ගේ සහෝදරයෝ ටික, පවුලේ අය ටික, යාළුවෝ ටික එකතු කරන් මේ එන ප්‍රශ්නයකට නැත්නම් එන සෙනගට වැඩි ඉල්ලුමක් තියෙන දැන් සවස 6න් පස්සේ ගත්තොත් සෑහෙන ඉල්ලුමක් තියෙන ෆාමසි වලට සවස් කාලේ රාජකාරි වලට ගිහින් එනකම් බෙහෙත් ගන්නවා. බෙහෙත් ලයිස්තු අරන් ගිහිල්ලා අම්මට තාත්තට බෙහෙත් ගන්න ගියාම හවසට ගන්නේ නැත්තම් දුක වෛද්‍යවරු හම්බෙන්නේ හවසට, ඊට පස්සේ බෙහෙත් ගන්න එනවා. ඉතින් සවස් කාලයට ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් තිබෙන නිසා සෑහෙන සෙනඟක් ෆාමසි එකට අපි ගියත් අපි දකිනවා විශාල පිරිසක් සවස් කාලයට ඉන්නවා. ඉතින් ඔවුන් ඉතාමත්ම හොඳින් පාලනය කරගන්න පුළුවන්ද කියන මට්ටම තමයි මේ කියන්නේ. එහෙනම් බැරුණාම ගෙදර ඉන්න කට්ටිය සමහරතන් වල මේ ෆාමසි අයිති එක්කනාගේ රීදුරු මහත්තයත් බෙහෙත් දෙනවා. ඕන තරම් තැන් තියෙනවා. ඒ අයත් ගිල මේක මේ බෙහෙත් දෙන. නමුත් එහෙම දෙන ගමන් එක්තරක් දෙතනක් තුන්තනක් මෙහෙම නොවෙන්න ඉඩකුත් නැත්තේ නෑ. ආයි බොන ඔබට. ආයි බොන. කවුද මේ? ඩොක්ටර් ඔබට ඇහෙනව මදි ටිකක් මේ ටිකක් දුරකථනට හයියෙන් කතා කරොත්. ඔව්. මම පොඩි අදහසක් කියන ඇත්තම දැන් ෆාමසි ගත්තම බොහෝ විට ලංකාවේ ගත්තොත්ම දැන් ෆාමසිස් රෙජිස්ටර්ඩ් ෆාමසිස් සමතන ගොඩාක් අඩු ප්‍රමාණයක් ගොඩක් යන 2000කට වැඩිය වැඩි වෙන්නේ නැහැ කොහේ වෙලාවකවත්. නමුත් බොහෝ විට මේ ප්‍රශ්නයට මුල වෙලා තියෙන්නේ බොහෝ විට ගොඩක් ඇත්තේ මම දැන ෆාමසි එක ෆාමසි වැඩ කරපු කෙනෙක් ගොඩක් වෙලාවට ෆාමසි අද්දා ගන්න. නමුත් නිවැරදි බලපත්‍ර කියලා නැත්නම් බලපත්‍රය ගැන කතා කරා බොහෝ වෙලාවට වෙන්නේ කාගේ හරි පර්මිට් එක يعني ලයිසන් එක අරගෙන ඒකට ගාණක් දෙවලා මෙයාලා ෆාමසි අද්දා ගන්නවා. ඒකට ඔහුට ඇත්තටම නීතිනුකූල බලපත්‍රයක් නැහැ. නමුත් ඒක අර නියාමනය කරන ආයතන වල හෝ යම් කිසි ගැටලුවක් තියෙනවා ඒවා චෙක් කරන එකේ. එතකොට බොහෝ වෙලට එයාලා ෆාමසි අද්දා ගන්න කාගේ හරි ලයිසන් එකකට සමහරට ඒ ලයිසන් එක අයිතිකාරයා සමහරට අපිට දුන්නේ. වතුලේ නම් ඔව් ෆාමසි දාන්නේ සමහරට අනුරාධපුරයේ කෙනෙක්ගේ ලයිසන් නැත්නම් පාවිච්චි කරන්නේ. ඒක එක කාරණයක්. ඊළඟට කාරණේ තමයි දැන් ඔය ෆාමසිස් කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඊළඟට තමයි අර ට්‍රේනිස්ලා කතාවක් කතා කරමු. දැන් ට්‍රේන් වෙන්න කට්ටිය ඉන්න ඕන. ඔය ට්‍රේන් වුණොත් තමයි කවදරයා ෆාමසිස් කෙනෙක් එන්නේ. එතකොට හැබැයි ඒක ඩ්‍රග් සුපර්විෂන් කියන එක ගොඩාක් වැදගත්. ඒ කියන්නේ අනේ ඉන්න නිසි බලධාරියාගේ පූර්ණ අධීක්ෂණය යටතේ හැමදේම ඖෂධ නිකුත් විය යුතුයි කියන එක කාරණයක්. ඊළඟ එක තමයි මම හිතන්නේ ඔකෝ වෙලාවට පුළුවන් තරම් හරි පුළුවන් නම් අපේ රෝගී බෙහෙතක් ගන්න යනකොට රාජ්‍ය උපසලකට යන්න පුළුවන් වඩා හොඳයි. මොකද එතන හැම වෙලෙම ෆාමසිස් කෙනෙක් අනිවාර්යෙන් ඉන්නවා. ඒක ගැටලුවක් කතා කරගන්න පුළුවන් ඖෂධ ගැන දන්නවා බොහෝ. ඒක එක සාර්ණ කනිත් සාර්ණ මට කියන්න ඕන. ඊළඟට අර අපේ ගොඩාක් දෙනා පොඩි වෙලා තියෙනවා අපි කවුරු හරි පිටාලකින් හරි වෛද්‍යවරයෙක් දුන්න බෙහෙතක් තියෙනවා නම් ඒකට කාඩ් එක පෙන්නලා ආපහු ගිහලා බෙහෙත් ගන්න පුරුද්දක් තියෙනවා. අතන ලෝකයේ අනිත් රටවල ගත්තොත් ප්‍රෙස්ක්‍රිප්ෂන් ඔන්ලි කොවිඩ් වෛද්‍ය අනුමැතියෙන් තොර ඖෂධ නිකුත් කිරීම හැකියාවක් නැහැ. මොකද ලංකාව තුළ වෙලා තියෙන ගොඩාක් කාලවලට රටාට ගිහිල්ලා පුළුවන් කියලා මට මෙන්න මේ පෙත්ත දෙන්න ඉත දෙන්න ඒකට ෆාම්සි ඉල්ලනවා. ඒත් ඔවුන් කරන්නේ ඔවුන්ගේ ප්‍රාදනාලුවේ කියලා ගැනීමේ අවශ්‍යතාවය නිසා ඔවුන් අර ඖෂධ ලබා දෙනවා. හැබැයි බොහෝ වෙලාවට ඔබ බැලුවොත් එන ඒ ඖෂධ නිසා අපේ ගාවටත් වෙන ලැබි සමානලට ඒක උන් පෙන්නේ නැහැ. ඔවුන්ට අර ලියලා දෙන්නේ නැහැ. අපිට ප්‍රෙස්ක්‍රිප්ෂන් මේ කියලා දෙනවා. මේ පුදේ අවශ්‍ය ගන්න එහෙම කියන ඒ කොල්ලයක් නෝ මෙතුවේ මෙන්න මෙහෙම ගන්න කියලා
අතෙන් කියලා තමයි මේවා මේ ඔෂධ නිකුත් කරන්නේ. එතකොට මට රජය සතුව වගකීමක් තියෙනවා ඩොක්ටර් මාත්‍යාන්ට කියලා. මේක ඉතා පූර්ණ දිශනකට යන්න වෙනවා. ඒවත් පුරාත් ලෙඩ වලට බලපෑමක් වෙලා තියෙනවා. හොඳයි, බොහොම ස්තුතියි වෛද්‍යතුමෙක් අපිට කතා කළේ. අපිව අහගෙන ඉන්න ගමන් අපිට කතා කළේ දුරකථන මාර්ගයේ යම් යම් අපහසුතාවෙන් තිබුණත් ඔබ ඉදිරිපත් වීම සහ රටේ ජනතාව දැනුවත් කිරීමට කතා කිරීම ගැන අපේ ගෞරවය සියතල ඉතිර කණ්ඩායම විදිහට අපි ඔබට තිළන කරන්න කැමතියි. හොඳයි, 8යි විනාඩි 40 දැන් ලව අයිබෝන් ඔබට. අයිබෝන් අයිබෝන් මම කවුද කොහෙද? මම කෑගල්ලෙන් කතා කරන්නේ. කෑගල්ලක මේ ෆාමසිල පොඩි දුර්වලතාවයක් තියෙනවා. මේ ඒගොල්ලෝ කැල් එක අරන් බෙහෙත් ටිකට දාන තියෙනවා 850ක් දෙන්න, 1000ක් දෙන්න, 3000ක් දෙන්න, මේ වගේ නෝ. දැන් අපි කොහොම කොච්චර ඉල්ලුවත් මේ පරිභෝගික කියන විදිහට අපිට මේ බෙහෙත් එක්ක අපි දැනගන්න අපේ සාප්ප සල්ලි දීලා කියලා දන්නේ මේ ටික ගන්න. ඒ නිසා කරුණා කරලා අපි 3000ක් දෙන්න කියලා. නමුත් එහෙම අපිට උකට කාලයක් නැහැ කියලා ඒව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒකත් හරියද? බොහොම කනගාටුදායක වැඩක්. යටයි විනාඩි 42යි දැන් මලව සීතල ඉතල. අපි කතා බහ කරන මාතෘකාවත් එක්ක ඔබ රඳෙන්නේ. ඔබේ අදහස් යෝජනා අපට කියන්න. ඔබේ නිවැරදි අදහස් වලට ඉඩක් ලබා දෙන්න අපි සීතල ඉතල කණ්ඩායම සූදානම්ලා ඉන්නවා. ඊට හේතු තමයි මේ රටේ ජනතාවට දැනෙන ප්‍රශ්නයක් මේක. ෆාමසිට ගියාම බෙහෙත්යක් ගන්න මේ දෙන්නේ නිවැරදි බෙහෙතද? එහෙම නැත්නම් මේක නම මොකද අර සාමාන්‍යයෙන් ආහාරට ගන්න දැන් ආහාරයක් වර්ගයක් ගත්තනම් හාල් පිටි සීන ටිකක් ගත්තනම් ගන්න කට්ටිය දන්නවා මේක එහෙම තමයි. මේක වෙන හාල් වර්ගයක් වෙන්න පුළුවන්. නමුත් බෙහෙතක් පිළිබඳව එහෙම හිතන්න බෑ. බෙහෙත් ගැන අපේ කවුරුවත් දන්නේ නැහැ. දැනුවත් නැහැ. නොදැනුවත් සමාජයකට ලබා දෙන භාණ්ඩයක් පිළිබඳව යළි විපරම් කිරීමේ අදහසක්, තැනක්, ස්ථානයක් සාමාන්‍ය ජනතාවට නැහැ. නිසා හරිම බෙහෙත නිවැරදිව ලබා නොදුන්නොත් ඇති වෙන තත්ත්වය බරපතල තත්ත්වයක්. සුබදාසනක් ඔබට. හා, සුබදාසනක්. මම ආරියවර්ණ කතා කරන්නේ වාරියපලින්. ඔබේ අදහස? මගේ අදහස ඇවිල්ලා ගොඩක් දුරට බෙහෙත් වර්ධින්ද මගේ අත්දැකීම් වල ඇටියට දකින දෙයක් තමයි සමහර කියන වෛද්‍යවරු ලියන චිට්ටකෙත් සමහරවිට පැහැදිලි නැතිකමින් ගොඩක් දුරට වර්ධින අවස්ථා තියෙනවා. මොකද ඒ පාවිච්චිලා ට්‍රේනින් වෙන කට්ටිය අනිත් එක්කෙනාගෙන් අහනවා, අහලා ඒගොල්ලෝ අනුමාන කරලා එකක් වෙනවා. එහෙම එකක් වෙනවා. අනිතක බොහෝ දුරට තියෙනවා මේ බෙහෙත් වල ඒක අද ව්‍යාපාරික ලෝකයේ ඇවිල්ලා මාපියාවක් ඇටිය අර බෝනස් ක්‍රමයට යනවා. ඒ හින්දා බෝනස් වලට මේගොල්ලෝ අරගෙන සබ්ස්ටිටියු කරනවා. අන්න ඒ වගේ දේවල් බොහෝ දුරට තියෙනවා මේ ඖෂධ සම්බන්ධව. ඒකයි මගේ අදහස. හොඳයි, බොහොම ස්තුතියි. තවත් පැත්තකට මේ අදහස් ටික කලාගෙන යනවා. එක් පැත්තකින් තවත් පැත්තකට. දැන් ඇත්තටම මේ බෙහෙත් ගන්න යන කෙනාට වැදගත් නැහැ, ඌට අවශ්‍යත් නැහැ. මෙතෙන් රැකියාව දුන්නේ කවුද, රැකියාවට කීයක් ගෙවනවද, මේ ඉන්න එහෙම අවස්ථාවක් නැහැ. බෙහෙත් ගන්න යන කෙනාට අවස්ථාවක් තිබෙන්නේ තමන්ට නිර්දේශ කරපු බෙහෙත් ටික හරියට ලබා දීම පමණයි. ඒ බෙහෙත් ලබා දුන්නාට පස්සේ ඒවා බොන්නේ කොහොමද, මාත්‍රා ප්‍රමාණය කොහොමද, භාවිතාර ගන්න ඕනේ කොහොමද, මෙන්න මේ ටික පැහැදිලිව තියෙනවා නම් ඉතාමත්ම හොඳින් මේ ටික දෙන්න පුළුවන්. හැබැයි සමාලාවට එක් පැත්තක් කිව්වාගේ මේ සමහර වෛද්‍යවරුන්ගේ අකුරු බලාගෙන ගියාම සමහර ෆාමසි වල හොඳට වැඩේ දන්න අයට කෘතිම අයටත් සමහර බෙහෙත් පිළිබඳව හොයාගන්න බෑ. මේ අකුරු මේ කොයි පැත්තද මොකද ආසන්න වශයෙන් නම් තිබෙන ඕනතරම් බෙහෙත් තිබෙනවා. ඒ නිසා සමහරලාවට එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. කොමුණත් බෙහෙත් දෙන්න දාන අයට ෆාමසි හිමිකරුව කල්පනා කරන්න ඕනේ. ඇත්තටම අපි මේ යොදවන කෙනා හරියට වැඩේ කරයිද? එක්තැනකින් වැඩේ ගැස්සෙලා ගියොත් මේක කොහොමද නවතින්නේ? ඒ අහිමිවන ජීවිතේට වන්දි ගෙවන්න අපිට පුළුවන්ද? මෙන්න මේ විදිහ ප්‍රශ්න අපේ රටේ අපිට ඕන තරම් තිබෙනවා. සුබදාසනක් ඔබට. සුබදාසනක් ආයුබෝ මහත්තයා. මට කාරණා දෙකක් ගැන කතා කරන්න අවස්ථාව දෙන්න. දැන් පළවෙනි එක මහත්තයා, දැන් මේ ඖෂධවල මිල ගණන්. දැන් රාජ්‍ය ඖෂධ සංස්ථා මේ ආයතන වල විකුණන මිල ගණන් නෙවෙයි මේ පෞද්ගලික ආයතන විකුණන්නේ. සමහර සත ගණන් වලට විකුණන සත 60 විකුණන බෙහෙත එළියේ කඩවල රුපියල් 3-4 නෝ වගේ. ඉතින් මම මේ රජෙන්ට ඉල්ලා සිටින පළවෙනි මිසු වැඩිම භාවිතා කරන, ඒ කියන්නේ දියවැදියාව, පේෂර් එක, ඔය වගේ තව
ගොඩක් රෝග වලට භාවිතාගෙන වැඩියෙන් පැවිදි පාවිච්චි කරනේමට අනිවාර්යයෙන්ම මේ ආමිසිලට මිල ගණන් ඒගොල්ලන්ගේ දාන්න කියලා. ඒක එකක්. අනිත් එක මහත්ය, දැන් ඔය මේ ආමිසිල මේ ක්වොලිෆයිඩ් කට්ටිය ඉන්න ඕන. ඒ කියන්නේ මේ සුදුසුකම්ලත් කට්ටිය ඉන්න ඕනේ. නමුත් සමහර පාමිසි දුවනවා එයාගේ සර්ටිෆිකේට් එක සල්ලි වලට අරන්. දැන් මන් දන්නවා අවුරුදු ගානක් ඉඳලා මං ඇත්ත දන්න කතාව මේ කියන්නේ. ඒක පාමිසි කියන්නේ එයාගේ සර්ටිෆිකේට් ස්ථාන දෙකකට එයා විකුණලා තිබුණා. දැන් මේ එක ස්ථානයක ඉඳලා තව හැතැම්ම 10ක් විතර දුරින් තව මේ ස්ථානයේ එයාගේ නමින් දුවනවා. නමුත් එයා එතන නැහැ. වෙන කට්ටි තමයි එතන වැඩන්නේ. එයාගේ නමින්ම පාමිසි දුවන්නේ. හොඳයි, මේ අදහස් වල ප්‍රතිඵල අපට තේරෙනවා ඔබ කියන කරුණු මොනවද කියලා. දැන් අද මේ ඔබේ අදහස් පිළිබඳව අපි විමසීමක් කරනවා වගේ මේ සම්බන්ධව බලධාරීන් මොනවද කියන්නේ. දැන් බලධාරීන්ට කිව්වම ඕන් කියන කාරණාව තමයි මේ සම්බන්ධව වැටලීම් කිරීම සිදු කරනවා. අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. ඒ නිසා තවමත් එම ස්ථාන තිබෙනවා නම් මේ ගැන තොරතුරු ගන්න, ඒ පිළිබඳව අපි විපරම් කිරීමක් කරන්නම් කියලා. එනිසා ඔබේ අදහස් සියල්ල අද අපි සරහන් කරගන්නවා. ඔබේ ස්ථානයන්, ඔබ කියන කරුණු සමේ නිෂ්පාදක කණ්ඩායම, ඒ සම්බන්ධ අදහස් පිළිබඳව ගන්න පුළුවන් පේවර ඉදිරි දවසකදී අපි ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විරාමයක් දෙන්න අපිට. විරාමෙන් පස්සේ අපි අලිත් ඔබ සමග කතා බහ කරන උදේ 8 විනාඩි 46යි දැන්. City FM. රුපියල් මිලියන 10කින් අරඹන ජයමල්ල සහ වැඩිම තෑගි දිනා ගන්න. බදාදාට සහ සෙනසුරාදාට ශනිදා වාසනාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්. Melbourne. දශක දෙකක නොමිදුණු විශ්වාසයෙන් අතිවිශිෂ්ට ඕස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය තාක්ෂණයේ පෙරදරිව සියලුම ස්වභාවික ආපදාවලට ඔරොත්තු දෙන ලංකාවේ අංක 1 QST RB500 අධිශක්ති වාහනේ කම්බි දෙලිතා ලාභදායි පාසු මිලට. Melbourne. දේශීය ගොඩනගන අපගේ ශක්තිය. CIB ජනජය වාසනා ජනතාව දිනවන 11 වන අදියර ඇරමුණා. ෂණික මාසික ත්‍රෛමාසික දෑගි සමග ශීතකරණ රෙදිසෝදන යන්ත්‍ර හා LED රූපවාහිනී යන්ත්‍ර දිනා ගන්න. ජනහද දිනු CIB. සඳුදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කෝටි ගණන් දෑගි බෙදෙන පෙරලිකාර ලොතරැය සුපර් බෝල් අදම මිලදී ගන්න. සුපර් බෝල් කෝටිපතියකු වීමේ පහසුම මඟ ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මතු කියවෙන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් පත්‍රිකා දැන් කැඳවනු ලැබේ. හපුතලේ විකාශනාගාරයේ සිවිල් ඉදිකිරීම් කටයුතු සඳහා අදාළ ඇලමුම් කිරීමේ තොරතුරු 2016 ජූලි 27 වැනි දින ඩේලි නිවුස් පුවත්පතේ. ටෙන්ඩර් පත් බාරගන්නේ 2016 අගෝස්තු 29 වැනිදා පෙරවරු 10:30 දක්වා පමණයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඇන්ටනා පද්ධතිය සැපයුම. අදාළ ඇලමුම් කිරීමේ තොරතුරු 2016 අගෝස්තු 4 වැනිදා සහ 8 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ. ටෙන්ඩර් පත් බාරගන්නේ 2016 අගෝස්තු 31 වැනිදා පෙරවරු 10:30 දක්වා පමණි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරි සඳහා ශ්‍රව්‍ය උපකරණ සැපයීම. අදාළ ඇලවුම් කිරීමේ තොරතුරු 2016 ජූලි 20 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ. ටෙන්ඩර් පත් බාරගන්නේ 2016 අගෝස්තු 19 වැනි දින පෙරවරු 10:30 දක්වා පමණි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශ්‍රව්‍ය පද්ධතිය ස්ථාපිත කිරීම. අදාළ ඇලවුම් කිරීමේ තොරතුරු 2016 අගෝස්තු 15 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ. ටෙන්ඩර් පත් බාරගන්නේ 2016 සැප්තැම්බර් මාස 9 වැනිදා පෙරවරු 10:30 දක්වා පමණි. සංහිඳියාවේ උපරිම වින්දනය City FM. සීතල ඊතල ජාතික ගුවන්විදුලි ජනතා මෙහෙවර. උදේ 8 විනාඩි 49යි දැන් වෙලාව. මේ අමතුම කාගෙන් දයිබුවන්? මම එකතු වෙන්නේ පුත්තලන් තබ්බෝ තේවනෝරෙන් කුමාරසිංහ ජයසූරිය කියලා එක්කෙනෙක්. ඔබතුමාලාගේ මේ කරන වැඩසටහනට මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මම අදහසක් ඉදිරිපත් කරන්න කැමති අපගේ මේ බලධාරීන්ට. මොකද දැන් ඇත්තටම මේ ජංගම ෆෝන් එක හොඳයි, මිනිස්සුන්ට හොඳයි, යම් කිසි දේවල් දැනගන්න අහගන්න හොඳයි. නමුත් මේ ජංගම දුරකථනය පාවිච්චි කිරීම මේ තමන්ගේ රාජකාරීවලට පාවිච්චි කරන මේ පුද්ගලික හා අපගේ රාජ්‍යාංශයේ මේ ජංගම මම දැන් අපේ මාතෘකාවත් එක්ක නෙවෙයි මේ කතාව ගොඩනගන්නේ.
අපි නිතරම බලන්න ඕන මාතෘකාවට අදාළව අදහස් පළ කරන්න. එතකොට තමයි මේ වඩාත් සාර්ථකව අපිට වැඩසටහනක් ඉස්සරහට ගෙනිය ගන්න පුළුවන්. ඔබ ඉතන අදහස් ඔබට දැනෙන දේ ඔබට ප්‍රායෝගිකව ඔබ තමයි මේ කරුණට මුහුණ දෙන්නේ. ඒ නිසා ඔබ කියන හැම කරුණක්ම වඩා වැදගත් ඵලදායි සාහිතාත්මත්ම ශක්තිමත් භාවයක් තිබෙන්න ඕන. මොකද එහෙම වුණොත් තමයි අපිට මේ අපි හොයාගෙන යන මාතෘකාවේ කෙලවරක් දකින්න පුළුවන්කම තිබෙන්නේ. දැන් මේ සම්බන්ධවත් බලධාරීන්ට අපි කිව්වා, ඔවුන් කිව්ව කාරණාව තමයි පුළුවන් තරම් ජනතාවගේ අදහස් ටික ගන්න, ඔවුන් කියන තැන් පිළිබඳව සටහන් කරගන්න. අපි මේ පිළිබඳව දින කීපයක් අපිට දෙන්න. ඒ සම්බන්ධ විපරම් කරාට පස්සේ අපි අදහස් කියන්නම්. අපි කියන්නම් මොකද්ද උනේ, මෙතන මොකද්ද උනේ, මෙතන මොකද්ද වෙන්නේ, එහෙම හොර සහතික තියෙනවද, නැත්නම් ෆාමසි වල ඉන්න කට්ටියට සුදුසුකම් නැති අය භාවිතා කරනවද, භාවිතා කරන තැන් මොනවද, මෙන්න මේ ගැන අපි ඉදිරි දිනකදී ඔබට තොරතුරු කියන්න බලාපොරොත්තු වෙනවා. සුබදසනක් ඔබට ආයිබෝන්. ආ සුබදසනක් මහන්දා, මම තනමල්විල ගුණසිරි කියලා එක්කනේ කතා කරන්නේ. ඔව්. අන්න අපි ෆාමසි වලට ගියාම සාමාන්‍ය එක එක බෙහෙත් වර්ගයේ ඒ කියන්නේ මේ රටවල් දෙක නිෂ්පාදනය වෙන්න පුළුවන්. සාමාන්‍ය 7-30 විතර තියෙන පෙට්ට සමහරව දෙන රුපියල් 20-30ක් වුණා. ඒ පෙට්ටමයි ඒ ගුණමයි. අනිත් එක තමයි මේ දැන් ඩොක්ටර් කෙනෙක් ලියලා තියෙන බෙහෙත් පෙට්ටට බෙහෙත් පෙට්ටාරි මොනවා හරි බෙහෙත් වර්ගයේ දුන්නාම ඒගොල්ලෝ කියනවා මේක නැහැ, ඒ වෙනුවට මේක ගන්නයි කියලා. නැත්තම් මේ වෙනුවට ගන්න කියන එක ගොඩක් මිල අධික එකක් වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයේ ගොඩක් ෆාමසි වල තියෙනවා. හොඳයි, ඇත්ත කතාව මේ කාරණාව දැන් මේ කීප දෙනෙක් අපිට මතු කරලා දුන්නා. ඇත්තරම මේ මෙහෙම තත්ත්වයක් තිබෙනවා. මේ බෙහෙත නැත්තම් මේ බෙහෙත ගන්න සමාලාවට එකම මේ නිෂ්පාදන ආයතන වෙනසක් තිබෙනවා. වෙනසක් තිබුණත් සමාලාවට එහි බෙහෙත් සංයුතියේ අඩංගු ප්‍රමාණය වෙනසක් නැති වෙන්න පුළුවන්. නමුත් ඇතැම් තැන්වලදී මේ ෆාමසි වල ශත ගණන් වලට තිබෙන බෙහෙත් ඉතාම ඉහළ මට්ටමට අලෙවි කරලා මුදල් ලබා ගැනීමත් මේ අතරතුර ජාවාරම් කරන විදිහට සමහරුන් කරනවා කියන එකත් අපිට බොහෝ දෙනෙක් ඔය ගැන තමයි සිතපත් කරන්නේ. මොකද සත ගානක් අපිට 160ක් තියෙන දයක් රුපියලක් ගන්නවා, 8-69ක් ගන්නවා. එහෙම ගන්නවා කියන්නේ ඒක මේ දෙකින් දෙකටම කරනකොට විශාල වශයෙන් ඒ සම්බන්ධව තිබෙන තත්ත්වය වංචනික බවට පත් වෙන්න පුළුවන්. දිනපතාම සහ සතිපතා මාසපතා මේ ගන්න කෙනෙක්ට ඉතින් මිල පිළිබඳව, මිල දර්ශකයන් පිළිබඳව, මිල පාලනය පිළිබඳව අපි කතා බහ කරනවා. ඇත්තටම නිවැරදි මිලද මේ අය කරන්න කියන එකත් මේ කාරණාව යටම තිබෙනවා. ඒ ඇතුළු තිබෙනවා සාමාන්‍ය ජනතාවගෙන් කොතරම් ප්‍රමාණයක් අය කරනවාද කියන එක. හොඳයි, දැන් මේ ඒ සම්බන්ධව තිබෙන අදහස් මෙහෙම ගොඩගෙන වගේ 0112 0992 ඔබ අපට තොරතුරු කියන්නේ රටට ඵලදායී වන දැනටමත් අහිතකර ලෙස ක්‍රියාත්මක වන ඕනෑම ක්‍රියාවලියක් පිළිබඳ තොරතුරු අපිට කියන්න ඔබට පුළුවන්. සතියේ දින 5 උදේ 9 ඉඳන් සවස 4 වෙනකන් 0112 69 29 0112 69 29 කතා කරලා අපිට කියන්න. මෙන්න මේ ගැන ටිකක් හොයා බලන්න, ඉපරම් කරන්න, කතා කරන්න, කරලියට ගේන්න, ජනතා මතය ගන්න කියලා. අපේ සම්බන්ධව තියෙන බර කොයිතරම් දුරට මේ පුළුල් සමාජයකට වැදගත් වෙනවද කියන කරුණ බලලා ඒ පිළිබඳව ඉමසීම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එහෙම අපිට අදහස් පළ කරන්න බොහෝ දෙනෙක් අපිට තොරතුරු දෙනවා. ඒ ඇයට ස්තුතියි. අපිට ඔබට ආරාධනය කරනවා එහෙම තොරතුරුත් අපට ලබා දෙන්න, පෙළගැහෙන්න කියලා. අපි කතා බහ කරේ මේ විශේෂයෙන්ම අද දවසේදී ෆාමසි වල තිබෙන ගුණාත්මක භාවය, ෆාමසියකින් බෙහෙත් ලබා දෙනකොට ඔවුන් බෙහෙත් ලබා දෙන්නට ගන්න පියවර සහ භාවිතා කරන සේවකයන් ප්‍රමාණය, උන්ට දැනුම තිබෙනවද, ඔවුන් වෘත්තීය මට්ටමේද කියන කරුණු ගැන අපි කතා බහ කළේ. දැන් වෘත්තීය මට්ටමකට මේ අය ගමන් කරනවා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නමුත් වෘත්තීය මට්ටම හොයාගන්න සමහර ෆාමසි වලට තවමත් බැරි වෙලා තිබෙනවා. එනිසා මේ තත්ත්වය කවද්ද පාලනය කරන්නේ? පාලනය කරන්නේ නැත්නම් ඵලධාරීන් නියාමනය කරන ආයතන කවද්ද මේව වටලන්නේ? වැටලීම් කරන්න කියන එකත් ජනතාව බලාගෙන ඉන්නවා. දැන් ගොඩක් ෆාමසි වල නම් ගම් අපිට මැදිරියට වාර්තා වෙනවා. සමහර ඒවා අපි පුළුවන් තරම් මාධ්‍ය ඔස්සේ නොකියුවත් සමහර තැන්වල ඔබ අහගෙන ඉන්න අය දන්නවා. සහ මේ ෆාමසි කරන අයත් අපි වහන් ඉන්නවා, ෆාමසි යන අයත් අපි වහන් ඉන්නවා, ෆාමසි වැඩ කරන අයත් අපි වහන් ඉන්නවා. එනිසා ඔබේ සේවාව හරියට කරන තුරු මේ ප්‍රශ්නේ පාලනය කරගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා වඩා යහපත්ව රැකියාව හොඳින් කරන්න පුළුවන් නම් ඒ රැකියාව වඩාත් හොඳින් තමන්ගේ යුතුකම කරන්න පුළුවන් නම් මේ ගැන සතුටක් ඔබට තිබෙනවා. ඒ සතුට හිතේ තියාගෙන සවස් කාලේ තමන් ගෙදරට යන්න පුළුවන්. නමුත් උදේ පාන්දර නම් කල්පනා කරනවා නම් කවුරු රවට්ටලා වංචනික ලෙස මුදල් ටිකක් හම්බ කරලා බෙහෙත්යක් විකුණලා මේ කරන්නේ කවුරු වෙනුවෙන්ද? කාට දෙයකින් සරණක් ලැබෙන්නේ? ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඔව්, කවුද මේ, කොහෙන්ද? මම සඳුන් ගුණසේකර. මම කතා කරන්නේ මේ වෙලාවේ නුකේගොඩ ඉඳලා. ඔව්, කියන්න.
ඇත්තටම අපි කතා කරන මාතෘකාව කාලෝචිත සහ කියන්නේ ලෝකෙට ගැලපෙන විශේෂයෙන්ම අපේ නාගරික සමාජයට ගැලපෙන මාතෘකාවක් අපි ස්තුතිවන්ත වෙනවා ඔබට මේ සඳහා කාලේ මිඩංගු කරලා මේ ගවේෂණ කටයුතු කරලා මේ සාකච්ඡා කිරීම පිළිබඳ. ඒ වගේම අපට දැනෙන පාරිභෝගික විදිහට අපිට පෙරෙන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ ෆාමසි වල තියෙන නියාමනය පිළිබඳව සහ ඇති ගුණාත්මක භාවය. දැන් අපි කියනවා කන්ට්‍රෝලර් කියලා. මේ ෆාමසි කන්ට්‍රෝලර්ස්ලා කොහෙද ඉන්නේ? ඒගොල්ලොන්ගෙන් වෙන කාර්යභාරය මොකක්ද? එතකොට අපි අඩුම වශයෙන් දන්න මේ මිල දර්ශකය කියන නියාමනය ඕනම පාරිභෝගික කටයුත්තක් කරන ඕනම කෙනෙකුට අදාළයි. එතකොට පාරිභෝගිකයන්ට රීටේල් බිස්නස් එකක් කරන ඕනම පුද්ගලයෙක් තමන්ගේ මිල දර්ශකය සහ තෝරා ගැනීමේ පහසුව සකස් කරලා තියෙන්න ඕන. ඉතින් මේ ෆාමසි කර්මය තුළ ශ්‍රී ලංකාව ඇතුලේ මේ තත්ත්වය කොහෙද තියෙන්නේ? ඒ වගේම අපි දන්නවා පනතක් තියෙනවා වෛද්‍යවරුන්ට කතා කරන්න පුළුවන් බෙහෙතේ තියෙන අපි කියනවා බේසික්ස් ක්වොන්ටිටි එකෙන් කතා කරන්න ඕන කියලා. මම දන්නේ කොහොමද විශ්ලේෂණය කරන්න කියලා. ඒ දැන් පැරසිටමෝල් කියන සංගටකය පැරසිටමෝල් දෙන්න මේ පේෂන්ට කියලා කොහෙද කියන්නේ මේගොල්ලෝ? දැන් උදාහරණයක් වශයෙන් මගේ පුද්ගලික අත්දැකීමක් තියෙනවා. විශාල මිල අධික බෙහෙත් වර්ගයක් මට නම් කරලා දුන්න වෛද්‍යවරයා. මේක නම් කරලා දුන්නම ෆාමසිකට ගියාම ෆාමසිකෙන් තවත් ෆාමසික ප්‍රිෆර් කරනවා. එතකොට මම ඇහුවා මේකේ මේ සංගටක කොටස අඩංගු වෙන බෙහෙතක් ඔබ තුල නැද්ද? ඒක අනිත් ෆාමසිෙන් අහන්න කියලා කිව්වා. දැන් මෙහෙම කටයුත්තක් ෆාමසි ඇසිස්ටන්ට් කෙනෙකුට කරන්න පුළුවන්ද? එතකොට මෙහි තියෙන නියාමවරුන් කොහෙද ඉන්නේ? මේ ගැන පරීක්ෂණ කරනවද? එහෙම නැත්නම් මේ ගැන ආබල්නවද? එහෙම නැත්නම් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් වෙලා නැද්ද? කොතනද තියෙන්නේ? දැන් ෆාමසිකින් නිකුත් කරන භාණ්ඩයක් පිළිබඳව අපි දන්නවා මේ දෙන්නේ බෙහෙත්. මේ දෙන්නේ ලෙඩුන්ගේ ජීවිතය ගොඩ දාන්න පුළුවන් බෙහෙත්. ඒ තැන මේ අය ඉන්නවද? ලයිසන් එකක් ගත්ත පමණින් මේ වැඩ කරන සේවක පිරිස එහෙම නැත්නම් මේ පවත්වාගෙන ආයතනවල ඒ ගුණාත්මක භාවය රඳා පවත්වා ගන්න පුළුවන් සේවක පිරිසක් විශේෂයෙන්ම ඉන්නවද කියන එක හොඳයි. පැහැදිලි ඔබ කියන කරුණට තමයි අපි අද දවසේ මේ මාතෘකාව ගෙනාවෙ. දැන් අවසන් වශයෙන් මේ එමතුමත් හරි වටිනවා. ඇත්තටම එහෙම ෆාමසි වල බෙහෙත් දෙන්න ඉන්න අයට හැකියාවක් තිබෙනවද? පූර්ණ වෘත්තීය භාවයක් තිබෙනවද? එම නැත්නම් මේ ඇයිට මොනවද කරන්නේ? වෘත්තීය පිළිබඳව ගෞරවයක් ලබා දෙනා වගේම ජනතාව ආරක්ෂා කර ගැනීමත් රජයේ කාර්යයක්. අන්න ඒ පිළිබඳව ලබන සතියේ අපි ඔබට ලබන බ්‍රහස්පතින්දා මේ පිළිබඳව කතා බහ කරනවා. ඔබේ අදහස කොයිතරම් දුරකට සමාජගත කරන්න පුළුවන්ද, ඔබට තියෙන බලය කොයිතරම්ද කියලාත් බලධාරීන් එක්ක ලබන සතියේ බ්‍රහස්පතින්දාවේ අපි ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තුත් එක්ක අපිට සමුගන්න අවසර දෙන්න. අදත් සීතලීතල ගැනීමට නිෂ්පාදන දායකත්වය හිමානන්ද රායපක්ෂ, මම සංජය මදුසංක මුතුමුණි. ඔබට ජයග්‍රහයි සුබ දවසක් ප්‍රාර්ථනා කරන සමුගන්න. ඔබේ ප්‍රශ්න වලට ගැටළු වලට විසඳුමක් ලබන බ්‍රහස්පතින්දාවේ අපි රැගෙන එන බලාපොරොත්තුවත් එක්ක ඔබට සුබ දවසක්.